මුතුම ආරක ආකෘතියක් සහිත කෘතියක් අද දවසේදී මගේ අතේ තියෙනවා. මතගනා. මතගනා කියවනකොට අපිට සාමාන්‍ය පොතක් කියවාගෙන යන ආකාරයට වඩා පොඩි වෙනසක් කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට එක පාරක කියවනකොට මේ විදියටට පොත කියවන අත්තරේ අපට ඊළ ගවස්ථාව ගන්න නම් අප පොත අනි පැත් හරවල ඇතුළින් කේවන්නත් වවා එක මුතු ආකෘතියක් වෙන සාකෘතියක් ම අද දවසේදී අපි කතා කරන්නට තෝරා ත්ත මේ කෘතිය අපේ සෞුර්ද ජයසිරි අලබත්ත ම හතාගේ ඉතින් මතගනා ගෙන කතා කරන්න අපි ඔහුට අද දවසේදී මේ මැදිරියට ආරාධනා කළා අයිබුවන්නට අපි මුලින්ම මේ මෙහි ආකෘති ගැනත් කතා කරමු. ඔබගේ බොහෝ කෘති අතර මේ කෘතිය සිව්වන ප්‍රබන්ධය විදිහයට සැලකෙන්නේ මතගනා. අපි ඇතන ආරම්භයක් සපය. ඇතරම මම මගේ මුලිම් මුල් ප්‍රබන්ධය දෙදස් දහනමේ කරන්නේ මට කලින් ගොඩක් කෙලාට කවි පොත් සහ විචාර පොත්නය මගේ අතින් ලියවුුණේ. එතට ඒ ්‍රබන්ධයත් මම උත්සාහ කරා ආකෘතිමය වෙන සක් එක කර බංගත අපි මොන ගැන බැරුුණෙත් මගේ හදිසි අනතුර නිසා පිට මුණ ගහැන බැරුුණා එදා එදම් මේ වෙනකං ප්‍රබන්ධ තුනක් නිර්මාණය කල්ලා මේ වසරේ මේ සිවුවන ප්‍රබන්ධය ලියට දැම්මි. අපි ඒක ගැන කතා කරම සිුව ද ඒ අතර බිවිේ ප්‍රධාන චරිත දෙකක් ගැන අපිට කියවෙනවා රජ්ජනා සහ අතර තව කියවෙන චරිත කිහිපයක් තියෙනවා මේ බැදිිච්ච චරිත ගැන අපි පොඩ්ඩක් කතාකර ඔ ඇත්තටම දැන් මේ වෙනකොට ලෝකයේ මේ ලිංගිකත්වය කියනෙක් විසම ලිංගිකත්වෙන් එහාගෙහිල්ලා එක අපි අපි සාමාන්‍යෙන් සමසරාග කියන තැනින් අපි ඉල්ගහකරොත් ඒක නැුරුවච්ච පිරිස් බොහෝම වැඩි ැ ස්සරෝක විකෘති කාමාාවක් හැඩිට මේ ගන ගත මු ද ලෝකේ පිළිගන්නවා එහම ප්‍රකෘතියක් නැහැ ඒක විකෘති වෙන ම් ප්‍රකෘතියකක්ත්තියෙන්න්න ඕනේ එහමම් විසම ලිගිකත්වය කියන එකත් ගගෘතියක් නෙවේ කියලා. එතකොට මට උමනා වන ඇතරම මේ ප්‍රචාව සමාජයෙන් කොන් වෙලාතිය බොහ ලාවට මට උමුණාවන ඒ සමාජයෙන් කොංවීමට එරෙහිවී මක්කරන්න. අනෙක් පැත්තෙන් වර්ණ බේදය. සහ සුදු විශේෂම කාතාවකට බලපාන කලු සහ සුදු කියෙන වර්ණ බේදයයට එරහිවීමක් කරන්න. එතකොට මට ඒ එරෙහිීම කරන්න පුළුවන් මගේ නිර්මාණතුළින් කරන එකත මහිතන වඩා සුදුසු. ඇත මම ඒක අවියයක් හැටිය එක මගේ නිර්මාණ ශක්තිය අවයක් හැටියට ප්‍රශ්ෂි කල්ල මම ඒ මගේ විරෝධය සහ ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම කරන්න උත්සාහ කරම පකෘතියතුරින්. මෙතරද මම ඔබෙන් දැනගන්න කැමතිදැ අපි. අපේ අපි ඕනම නිර්මාණයක් තුළ මේ අන්තර්ගත කරන තේමාවේදී. මෙවැනි තේමාවක් එ අපිට සමාජගත කරන්න පුළුවන් වපසරිය කොයි තරම්ද කියන එක පිළිබඳ. විශෂය අපි ආසිය අතික රටක් හැටියට ශ්‍රී ලාංකිකන් හැටියට විවිධ සංස්කෘතියින් එක්ක බැදිච්ච පිරිසක් හැටියට මෙවැනි මාතෘකාවක් එක්ක අපි නිර්මාණයක් කිරීම තුළ. ඔබ විශ්වාස කරන්නේ කොහොම අපිට මේ මේ පනිි විඩිය අරගෙනයන්න පුළොන් පරාසය. ඇතටම මේ දැන් අප අපේම කියල සංස්කෘතියක් තියෙනවා ඒක හරි හැබැයි මම හිතනවා අපි සාහිත්‍ය ශානරයක් තුළ ෝකයත්ත එක්ක බද්ධ වන්නවන් කිය ඒක තැනකට ගොුණු කරන්න ලමු කරන්න බැ බැ අපි සාහිත්‍යය කිය එක එක්ක ලෝකයක්ත් එක් ගනිදනු කරන්නවා. අප සංස්කෘති අපි තියාගන්න ඒක හරි හැබැයි මිනිස්සු හටියට අපිට ඒ සංකෘතියටම කොටු වෙලා මිනිස්සුන්ගේ කැමැත්තෙමල තැ මනිසුන්ගේ ආශා ඒ වගේ දේවල් පෙළට පාලනයක් දන්න අපිට බැහැ. මගේ පුද්ගලි මත ඒක එෙම බැහ ඇතකොට එහෙම දාන්න දාන්නම වෙන්නේ මේක තවතවත් ඔද්දල්වෙන්නේ අපේ වාාවිත වච්න කකන ොදල්ල න එක තොට මේඒකට හොරරහසේ නැඹරුවෙන්න උත්සාහර ක මති ත ප පරට පත්වන විශේෂත්්‍යයක් විදිර පත්වන තොට මේකට නැුරුවෙන් උත්සාහරන තොටඒ නැඹරීම තුළම ම තන් සමාජය අආාධකටයනවා මනිසක් සමාජ දියුණුවක් සිද්ධ වෙන්නේ නෑ දැල් ලෝකේ සමසරාගේ තහනම් කරපු රටවල පවාද සමසරාගේ දෙදනුකට විවාහවීම දක්වා ගැනලති නවා. එතකොට ඒ ඇයි අපිට ඒක වැළඳගන්න බැරි. ඇයි අපි මේ සංකෘතිය තුළමොටු ියලා මිනිස් අයිතිවාසිකම් මුල්ලන්ගනය කිරීමට සූදානම් බෙන්ඩි කියෙන ගටලූ තියෙනවා මත මේක කියවන්න අයට ඒක සම්බන්ධයනුත් අවබෝධයක්යගේ මගේ විශවාාසයක් තියෙනවා මෙහි මේ චරිත නිර්මාණය පිළිබන්ධව මෙම කැමති කතා කරන්න. චරිත නිර්වාණය කියනකොට මෙහෙමයි දැන් මට ඔලිවේ යම්ි සකල්පයක් ගොඩ ැගල තියෙනවාන කතව කතක් ගොඩ නගල යනවා. එතකොටඒ කතාවෙන් මම මොකක්ති කියන්න ඕන කියන සම්බන්ධ මට තියනවා එක. එතකොට ඒක අතරට මෙතෙක් බොහෝවිට සාහිත්‍රකුතියකින් හමු නොවිච්ච චරිත මම ඉදිරිපත් කරන්න ඕනේ කියන සම්බන්ධය මට තිබුණ මතයක් අදහසක්. මම ඒක නිසාේ මම විාල කෘතිපමාණයක් කියේවලතියනෝ ලංකාව කෘති සහ විදේශකෘති තකොට ඒවයින් වෙනස් චරිතයක්. ඒඒ සම්පූර්ණ චරිතයම වෙනස් කරන්න බැහැ නමුත් ඒ චරිතයේ ගමන් මක. යම් හෝ ආකාරකර වෙනක්කරන්න පුළුවන් චරිත කීපයක්ත් තයි ම මේකට ලෝදාගත් ඒ චරිත පනපොහන්න තමයි මගේ භාෂාව සහම මේ ආකෘතිය ඇතුළේ මඟුත් සහකල තියන්නේ. මම හිතනඒක සාර්ථ වෙලා ඇතිගෙලිත් පාටකයෝ තමයි ඒ හරන කරන්න න්න ඕනේ වෙන සාකෘතියක් මේ කෘතිය ඇතුලැත්වෙනවා. අපි වෙනස් ආකෘතිය හොයාගෙන යමු විරමෙන් පස්සේ. යිවරමෙන් පසුව යළිත් කතා කරන පොත් මතගනා ප්‍රබන්දයේද ජයසිරි මහත්මයා මෙහි අපිට පොත කියවනවාට අමතරව තවකාරය භාරයක් පවරලා තියනවා දැන් ඒ වෙනස් ආකෘතිය ගැන කොහොමද ඔබට හිතුනේ ඒකයන්නේ පොතක් පෙරලගෙන නිකම්ම කියීවනවාට වඩා මෙතනත් ආකෘතිය වෙනසක් කරන්න ඕනේ කියන සංකල්ප ඇතිවුුණයයි ෝදවා අපි බොහෝ වෙලාවට එකම විද්‍යයටන්නේ පොත් කියවන්නේ. එතොඩේ එක විදිට පොත් කියවන එක යි නීර සභාවයක්තිය නොද ඇතර මට නිර භාවය ඇති වෙලා මුණ එක විදිියට පොත් කියවල ශාල පොද්ගා කියවල ොද විශෂයෙන්ම රස්සන ත සමන් ල සහල පොත්්‍රමාණ කියවන්න රට පොත්තුන් සීයක්ක් විතරගේ කියවන අවස්ථාවල වෙලතිනවා එතනද. ඒඒ නිීර ස භාාවයත්ත එක් මට හිතවන කවදහ දසක මම මීට ඩි වෙනස් විදිියකට වෙන සාපෘතියකට පොතක් කරන්න ඕනිෙද මගේ කලින් ප්‍රබන්ධ තුනෙත් යම් යම් ආකෘතිමය වෙනස් කරා මේක ඊට වැඩි සපුරා වෙනස් විදික කරන්න ඕනිකල මම අදහස් කර එත කොට ම කල්පනාා කරා කොහොමද මේක කරන්නේ. ද මගේ ඔලුවෙතියල් මේ අදහස කොම්මද මේක දෙපැත්තට ගොුණු කරන්නේ. එක සමම ඉස්සල්ලා අදහස් කරා යම් කිසි සිද්ධි මාලාවක් ඉදිරි පපත් කරගෙන යන්න. එතකොට ඒ සිද්ධිමමාලාව ඉදිරිපත්රල ඒකම අනිත් පැත්තට අවලක් ේගලත ටහි නෑ මේ පොට්ට පාටකයාට අලුත් හැටියට දෙන්න මේක අනි පැත්හරන්න. එක මේ පොත්ත පැත් කියයෝනා පොත් මෙතැි කියවලිවර වෙලා පිට උඩට මාරු කල්ල අපහ එතන ඉදල කියෝගෙන අර පටන්ගත් දැනින් වර කරන්න. එ මේට මංවිතරක්නේ මේකට මේ පිටු සැලසුම් කරපු. ඇදරරිපවා සෑහන වෙසක්ත්තද මත් පේක් ගත මගේ වේස තමයි කොහොමද හරියට පිටුගාන බැලංස් කරගන මෙතනින්ඒ ආරම්භ කරපු තැනම මේ ආරම්භ කරපු තැනටම ඇල්ලා අවසන් කරන්න කො පිටත් වර දින්න බ එතකොට ඒක ම කොහොමරි හදාගත්ත කියෙකු නමු ඊලට මේගේ ප්‍රස්සේන ලේයව්ත් කරක නට. එයත් සෑහැන වෙහසක් වුණා කට ය මේකකාර සාමාන්‍යයෙන් ඔට. මේක ලෙවු් කරන්න බැහ මේ එකට වෙනමම හැම එකක්ම එකට එක්කට එක අරගෙන අනිපත්තර ගන්නන හැබැයි ඒක සාර්ථක වුණා මට මේ ගැටලුගුත් තිබුණ ප්‍රශ්කතයක් මුද්‍රනාලයත්ෙේ මුද්‍රනාලයඇත්ක කතාරම ගැ මුදරනාලයකුවා අපට ලේෝවට් එක හදල ගෙනල දුන්නට පස කිසි ගැටලුවක්නගේ ෙකොට සම්පූර්ණ බර පැටවනේ ලෙවු්ටෙක් කර ගෙනට ඒ උත්සාහයෙන් මගේත් සසා සාර්තකන අත ගේවලාෑයිම කිය නොන මේක ම මේ පොත මේ අක්ට ය කරන්නට කලින් මගේ ප්‍රකාසකතු මේිය දත්ම කතා කර ප්‍රකාස්කුන්තියන මකුව මෙ මෙහෙම පශ්යක් තියෙනවා මට මේක කරන්න දෝන්. කමක් නෑ ඔයාගේ කැමත්න ඔය කැතිදිවිකට පොතර මුදරාලේ මුදනය කරන්න පුළුවන් අපට ප්‍රශනක් න ක තට සලු බාදක ජයාර ගෙන මම සිංහල පාටක ඇත අලුත්ම අක්ටතිකින් මේ පොත ිග ජැසිර් මහත්කට ඇතුළත් කරලා තියනඒ ආකෘතිමය වෙනසාතරේ භාවිතා කරලා තින අකුරු පෙළ පවා වෙනස් කරලා තියනනේදේ. ඕ ඒකෙදී ඇතනම් මට උමුණ තිබුණා අර සාමාන්‍යෙන් කියෝගන යනවට වැඩිය පොඩ්ඩ පාටකයට දැනින් හරදයන්ග බත් දැනන් එක උදාරනය කැටන මේක මේ දැන් මේ පැත්ත පෙරලුවට පසමේ මතගනාගේ සටහන් කියලටික් තියන ඒටක ෆොන්ට එකකම වෙනස් කර. වෙනස් කරේ අපි කෙ එක හැන් රයිටන් කියලලා සාමාන්‍යයෙන් දිනපොතක අපි ලියනකොට අප අත්තකරෙන ලියන්නේ මට ඕනා වඋුණ අන්නේ අත්තකුරෙන්ම පාඨකයාට මේක කියවන්න දෙන්න ඒ ඒ ඒක සාර්ථක කරගන්න පුළුවන් වඋුණා මට ඒවාගේ පොන්් එකක් කම්බුණා හොයාගෙන අද්දී තොට සාමාන්‍යෙන් අපි අතිං ලියද්දී අර අච්චුවකුරට වැඩිය අකර වෙනස්නේ ම මට ඇත්තරම ඒ තා්චිකත්වය පාඨකයාට දෙන්න උනාවුනා ඒ ම එතන ඉඳල රජජනාගේ සරහන්ටික සියල්ලම අත්තකුරුවල හැඩේ තියෙන පොන්්ට එකක් පාවිච්චි කල්ල මේකට භාගිතාකරි මහිත ඒකත් ගොඩක් අයට දැනි ලතිමන එක මුලද ටිකක් මේොත් අකර යෝගෙනය අපහසු තාවත වන කොද එේ මබය අකුර කියපු පුරුවයට නොත් ිකක්දුර ගා දැනෙන්න්න ගත්තකු ඇත්තටම මේ ඩෛරියක ලියවෙෙන සටහනක් මේ විදිට තමයි ලියවෙන්නඕන කියලා දැ මම හිතනුව ඔබ විශ්වාස කරනවා අපි එකම රාම්මක කොටුවිය යුතු නැහැයි කියනෙ එක විශේෂය නිර්මාණය කරනේදී. දැපි සාහිත්‍ය නිර්මාණ ඇතුළෙත් ඔබ විශේෂතා හොයෙන කෙනෙක්. එහම විශේෂතා හොයන්න ඇතරම් මගේ උමුණත් වැඩිය මට උමුණ වෙලා තියෙනවා පාඨකයායටත් අලුද්‍යයක් දෙන පාඨකයඇත් ඇත්තර මේ වසර ගානක්තිසි කියවල කියල කියල එකම ආකාරයට කියවලා. හිත ම ශවාස කනන්න පට හැබත් වෙලායි ෙට ෙර පත්ල හ නිරසසාරමන් පලින්කුවගේ නිීස ලා. එතකොට මංහිතන්නේ ලේකක ප්‍රජාවගේ වගකීමත් සහ යුතුකමක් තියනවා මේ පාටකර ප්‍රජාව ඒ තියෙන නීරස භාවයෙන් විතන් කරනගේ පැත්ත කට කල්ලා ඒකලොට අලුත් දෙයක් හඳුන්වාදන්න. එතකට මම විශ්වාස කනවා මගේ මේ නිර්මාණය තුළ ම ඒක කරලාතිනවා මංහිතන්නේ තව ඊට වඩා වත් විශෂ්ටල ඒකවු ලංකාවන්නවා මන් දන්න තරමින් සමන්කුමාර්කයකේ සමංකුමාර එකතරයක් පොතක්කරා ඒකයා පොතේ පිටුව දෙකට බෙදලාඒ කොටසක්ක කියන්නේෙ උඩ තව කොටසක්්‍යයන්න්නේ අට. තොකට ඒකටත් තැරේ වෙනස් ඉදිරිතමයි මං හිතුවේ මම හිතනව ඒ මුලින් පාතකට පොඩි අපහසස්තතාත් දැන්න පුලුව හැබැයි සම්පූර්ණ කෘතිය විඳගත්තර පස්සේ. පාටඨකයා හෝ පාටකාව හිතන්න පුළුවන් ඇත්තටම මේ විදිහට ලිීවිච් තමයි පොත තමයි සාර්ථවෙෙන් ඇතමප සාර්ථක හ කියලා. ප්‍රබන්ධ සාහිත්‍යය ගැන අපි කතා කරමු විරමයක් අරගෙන. හොඳයි විරමෙන් පසුව යළිත් කතා කරන පොත්. ජෑසිර්මාත්මයා දැන් මතගනා කියලා කියැ ඔබේ සිවුවන, එත් සිව්වන පත ප්‍රබන්ධ කරනය සිවන පොත. ප්‍රබන්ධ සාහිත්‍යය අද කොතනද තිය. ප්‍රබන්ධ සාහිත්‍යය ගැන ඇතරම ලංකාවේ සිංහල සාහිතය අපිම සාහිත්‍යකවල ඇතිනිසාමට අදම සාහිත්‍යයග කියව නම් ංහල හිත්‍යය ප්‍රගමනයක් තියෙනවා ප්‍රගමණ අත්තීමට ඒ හා පැදිිච්ච ගැටලූකුත් තියනවා. හේතුවතමයි බොහෝ පාටක පිරිස් හුරුවෙලා තියෙනවා කිසියම් සම්මානයකට පාත්‍රවෙච්ච කෘති පමණක් කියවන්න. එත මම විශ්වාස කරනවා මමත් අදාළ තැනක හිටපු නිසා සම්මානයට පාත්‍ර නොවෙච්ච බොහොම වැදගත් සහ විශිෂ්ට කෘති තියෙනවා. ඒක නිසා මම හිතන්නේ පාර්්ඨකෝ සම්මානලා බී පසුපස හබායම පමණක් නොකර, එතනින් ඔබ්බට ගිහිල්ලා තමන් ටකසැරේටම මිලදී ගන්න බැරි නම් බොහෝ පොත්පත් කියවන. පාටක් වජාවත් එක අදහස් සුමාරු කරගෙන. එතනින් ඔබට පොඩ්ක් ්‍රරිංගල බලන්න පුළුවන්න්නම් ලංකාවේ සාහිත්‍යය හොඳකෘති තියෙනවා. තවත් පැත්තිකින් බැලූ බහම සාම්ප්‍රදාායක සාහිත්‍ය, ශානර පිළිබඳව ගඩු කටයුතු ලෙස සලගන පිරිසක් ලංකාවන්නෝ ඒ අය අලුතෙන් හිතන හෝ අලුතෙන් නිර්මාණය කරන කෘති පිළිබඳ අවධානියුම් කරන අඩුයි. මහිතන්නේ ඔය මිනිශ මණ්ඩලවලටත් මේ නව්‍ය අලුත් පරපුර අලුතන් කියවන දෙස්විදෙ සාහිත්‍යය කියවන පිරිසක් සම්බන්ධ කරන්න න ංහිතන්නේ එයාර සැඟවිලා තියෙන්න විශිෂ්ට කෘති එලියට ගන්න පුළුවන්. එහෙම නැතුව ආචාර මහචාරවෝරු කියන එහම නැත්තන් කාලයක් තිසි අපිත් එක්ක වැඩ කරා කියන අය විතරක් සම්මාන් කමිටුවල දාගත්හම ඒගල්ලු අර සාම්ප්‍රදායක ෝනයෙන්ම තමයි ඔක්කුම කියවන් නිසාහ බලන්නේ. තකොට ඒගලන් අර සම්ප්‍රදායෙන් ඔබට බැහැරව ඇති ච්ඒක ේගුලු සමහරිවිට කියන්න ැතුවත් පැත්තක කරන්න පුළවා ංකෙන්නේ ප්‍රකාශකයන්ගේෙන් පාඨකයන්ගෙන් මෙ මිනිශ් මන්ඩලවල ඉන්න අයගෙන් මං ඉල්ලීමක් කරන්නේ ඒ නවා ආකෘති සඳහා තමන්ගේ අවධානයමු කරන්න කියලා. මතගනා වෙනුවෙන් මේ වෙනකොට ලැබෙන් ප්‍රතිචාර කොයි වගේද. ැදිි ඒ වෙනකොට නං සෑහන ප්‍රතිචාරයක් ලැබිලතියනොම් මගේ අනිත් ප්‍රබන්ධ තුනට වඩා. ද මුල් ප්‍රබන්ධ තුන නරකයික එකන මේ ඒකින් කියන්නේ ඊට වඩා කෙටිකාලයක් තුළ මේ සෑහන් ප්‍රචාරයක් ලැිලතිනො මේ අදත් මම දැන් එනකොට කියලා සාාමන් වහන්සේ නක් මේ කෘති කියවලා මේ කෘතියටට ආකෘතියට සමානාකෘතියක් තියන පොතකුත් උන්වහන්සේට මේ විදේශ පොතක් හම්බුනා කියලා. ම එපතගෙන දැකේ අත්තම ඔබහසකුවට පස්සසි කියලා මෙතෙක් කරපු ප්‍රබන්ධ තුනටම් වඩා වෙනකටම ප්‍රන්ධයට ප්‍රතිචාර ලැබිලතිනවා. තමා පැමිණි කාරණය පසෙකළු රජ්ජනා ශාලාවේ පිටු පස්ස කොටස වෙත අවධානයයොමු කළා එම විද්‍යය මධ්‍යයට වන්නට ලොකු මල් සහිත තිරරෙද්දකින් ආවරණය කරතිබූ අතර එ දෙ පස්ස අනික් ස්ථානවල මෙන්ම රාක සවිකරතිබිෙන එම රක්කවල ිහලින්ද සිතුවම් කේපයක් එල්ලා තිබිෙන. ඒ සිතුුවම් කාගේතියන්න පිළිබඳ අවපෝධයක් රජ්ජනා සතු නෝනි හැට එක් පෙනිපිටුවෙන් මා ඒ උපටා ගැනීම කළේ. මේ භාෂාශයිලේගෙනැ අපි කතා කරනවා. ඔවු ඇත්තටම මේ මම කියවල සහ මම ලියලා භාෂාව පිළිබඳ යම් පුහුණුවක් ලබල තියෙනවා සහ මම විශවාස කරන්නවා. ලේකයකුට තමන්ගේ ශබ්දකෝෂය වඩාත් විශාල වෙන තරමට තමයි තමන්ගේ පාඨකයාට වඩා සාර්ථක නිර්මාණයක් දෙන්න පුළුවන්. එත මමත් උත්සාහ කරා මට පුළුවන් උපරිම එක මගේ දැනුමේ තියෙන උපරිම භාෂා නිපුනත්වය මේ කෘතිය ඇතුළට ගේන්න. මම හිතනවා දැනට කෘතියක යෝප්පු බොහෝවායගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව, ඒ සාර්ථක වෙලා තියෙනවා කියලා ඒකදී සමහර මට වච්චන ක මම හදපුවනෙවෙයි නමුත් අපේ සිංහල සිංහල සබ්දකෝර්ෂවල තියන පුරාණ ගද්ධ්‍ය සාහිත්‍ය පද්ධි සාහිත්‍යයේ තියෙන ඇතැම් වච්චන යොදන්න යොදන්න වනා මොකද මේ ඩැන් අපි කියන්නේ ස්ත්‍රියක සහ පුරුෂයකුගේ නිගිකත්ය එමයි නිඟික අවස්ථාව උද්ධීපනය කරදදි අපට අමුවචචන පාච්චි කරන්න බෑ තකොට ඒක පාටක ඇත නිගර සබවක් දැනවවෙතින් එතනදී ම උස්සාහ කරා උපරමියෙන් පෞරානික ගදධ්‍ය සාහිත්‍යයේ සහ නෝතන ගදධ්‍ය සාහිත්‍යය පදි සාහිත්‍යයේ තියෙන පච්චන මේක ඇතුළට පාවිච්චි කරලා මේක රසවත් කෘතියක් බවට පත් කරන්න ඒ එහෙම උනා කියල මට දැනෙනවා පාට ප්‍රතිචාරවලත් හෙම දැනවා යිති ම කියන්න එක මම කියනොට වඩා සුදුසී එක්කෝ කෘතිය කියවෝ පු කෙනෙක්ගෙන් විමසන් හමනැත්තම් මේ කෘති අරගෙන තම පරිශීල්න කරනවාවන එක දැනගන්න පුළුවන්. මෙච්චර සටනක් කරා කියලා හිතන කොට ඒ කියන්නේ මමහෙම කියන්නේ. මේ කාලේ පොතක් කරනවා කියන්නේ සටනක් කරන එක. කඩදාස මිලගනන් ඉට පස්සෙ පොතට එන මිලගණන්, ාටකය මේගේ පොතක් මිලදීගන්නන්නේ කොහොමද කියන කාරණාව මේ සටනත් එක අපිට අපේ සාහිත්‍යය කොතනකට යයි කියලඹ විශ්වාස කරනද මා ඒ ආසන්‍යඔබ ලේකකක් පමණක්ම නිසා නොවේ. අතරම අපිට සාපේක්ෂව බැලුවොත් දැන් අපි දන්න නි පිහිතම නිිකන් අනුව දසකේ ඉඳලා මේ දෙදස් විස්ස විතර වෙනකං සාපේක්ෂව බැලවොත් පොත් මි නිත් හ්වලට සාේක්ෂ ිල වැඩිුණ. එක පාර්ටම මේ දෙදා විිස්ස විසි එක විසි දෙක අතර උතුර විශල ප්‍රමාණටිකින් පොත් මිහලගියා එතකොට අපි කවුරුත් වගේ හිතුවා මෙවර බණඩන්න සන්තරන් ශලාාවේ ප්‍රවන ජාත්‍යන්දර් පොත්්‍රදශනයේදී පවා පොත් අලවි නොවෙයි කියලා. නමුත් බලාපොරොතු නොවනු පාටක පිරිසක් ආව එවම පොත් අලවෙ වුනා ඇසමාහලට පරණ අරබසර දෙකක් තිවිච්ච පොතුත් ිලදී ගත්තා දැ මේ මිල ෙලයාම සබන්ඳෙන්ම වැෙනම ලිියකුත් ඒ එකලූවා පොතක මිල ඉහල යෑමේදී කඩදාසසිමිල විතරක් බලපාන්න නැහැ. අනෙකුත් සියල්ම කටකුතු බලපාාව. හැබැ ම ශවාස කරනව පාටකයෝ අනිත් දේවල්ොලමිල හාසාප එක්ෂව සසන ද්දී මේක මලත් අසීරුවෙන් හරි දරාගනියමිකට මොකද කියවන පුද්ගලයා ෙේ හෝ මොනාකාරකින් හ පොතක්රගෙන කියවන දැ මේ පොතම මේඒ දස් දෙසිසය පනහකට මි කල දින්න ඇත්තනම කතුවරයාට මේ ප්‍රකාශකයාට ලංකාවේ පොත් මි කරන ක්‍රමය අනුවර පියල් එකසිය පනහක පා අඩුවක් දරගෙන තමයි. මම පොම ල නක මට මනවන ේ ක් බිසන් ේ ද ම යමකි පොත් ප්‍රමාණ ක පුුවන්ගේ අදහසක්ව වන එය දහසනොතන ද ද පන ද නැත තර ොත හර කර මේ පොත මුදරණය කරනව අකාවාන ඇති ිච මලනවා දැන් ඉටත් ඇැඩි අනිත් පැත්තේ මේ ඉදරිේද කදා ලද කියල බලා පොරත්වති න දැන් ඔය හපු ප්‍රශ්නයට හුවත් ම ික්ස කරන මිනිස්සු හැමදේකම මලට පුරුදුවේ නොව වගේ එක හොදයි කියනක මංගේකින් කියන්නෑ. නත් සාහිත්‍යයට ලැදී සාහිත්‍ය පිපාසය කරන අය ඒ තමන් කොහුමහරක දරාගනිමකම උසස්ක. එනිසා අවශචතාවේ තියන තැනට විශේෂීෙන් පොතපතට ආදරය කරන කැමැත්ත දක්වන කියවන්නට කැමති පාඨක පිරිස කොච්චර මිලගන් ඉහළගියත් අපි සාපේක්ෂ ගත්තොත් අපිට හිත එන්නට පුළුවන් අපි කණ මුුණ දේවලින් යම් ප්‍රමාණයක් අඩු කරගෙන හෝ ොතක් කියවන්නට ටනේ කියලා. ඉතිං ඒක නිසා ඔබ මතගනා කියවන්න. ඔබ මත්තගනා කියවලා ඔබේ අදාසයමු කරන්න. ඔබට ඒ තීරණය කරන්නට පුළුවන් මේ මතගනා කොච්චරදුරට සමාජගත කළ හැකිත කියලා. ජෛසිර අලවත්මහත්ම බෝම ස්තුතියි අපේ වැඩ සහට අත්දවසේ සම්බන්ධනාට පැමිණියට ඒවගේම ඉදිරියේදිත් ඔබේ නිර්මාණවලට මේ ස්ථානවයෙන් වෙලා තියෙනවා. ඉතින් එතුමාට සමු දෙන ගමන්ම කතා කරන පොත් වැඩ සටහරින් අද අපි සමගෙනනවා සුබ දවසා.